කුලියාපිටියේ මෝටරත එකලස් කරන කර්මාන්ත ශාලාව සහ වොක්ස්වගන් සමාගම පිළිබඳව අප කළ හෙළිදරව්වට අදාළව අද වොක්ස්වගන් ජාත්‍යන්තර සමාගමෙන් අප නිල වශයෙන් විමසුවා. ඒ අනුව වොක්ස්වගන් සමාගමේ ආයතනික සංනිවේදනාංශයේ කැතරින් හොක්මන් මහත්මිය තහවුරු කළේ වොක්ස්වගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මේ වන තෙක් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බවයි. දැනට වෝක්ස්වගන් සමාගමේ දැන්ට තියෙන අලුත් සභාපතිවරයා මේ මොකද්ද වෙන්නේ කියලා ආදායම් වියදම් ආයෝජන හැම එකම පරීක්ෂා කරගන්න නිසා ඒක ටිකක් ප්‍රමාද වෙයි කිව්වා. ඒ මූලික ආයෝජනය සෙනොක් සමාගමෙන් දාන්න ඊට පස්සේ එයා එනවා කියලා. මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ වෝක්ස්වගන් කර්මාන්ත ශාලාව ඇති කළා කියලා මම කියන්න කැමතියි. අද වැඩි කරන මාර්ගය තමයි අපි අද වෝක්ස්වගන් ෆැක්ටරි ඇරිය කුරුණෑගල වොක්ස්වගන් සමාගම මෙරට කරන ආයෝජනයක් ගැන පසුගිය සමයේ මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කළ අතර පෙරේදා ඊට මුල්ගල් තිබුණා. අද මේ පිළිබඳව වොක්ස්වගන් ජාත්‍යන්තර සමාගමෙන් ඊමේල් පණිවුඩයක් මගින් විමසීමක් කළා. ඊට පිළිතුරු පණිවුඩයක් එවා තිබුණේ වොක්ස්වගන් ආයතනික සංවේදනාංශයේ කැතරින් හොමන් මහත්මියයි. සිය සන්නාමය යටතේ මෙරට ආයෝජනයක් සිදු කර නැතැයි ඇය තහවුරු කළා. ශ්‍රී ලංකාවේ වොක්ස්වැගන් සන්නාම ආයෝජනය සඳහා දැනට කිසිම සැලැස්මක් නැහැ. මේ කරුණ පිළිබඳව අපට අදහස් දක්වන්න පුළුවන් මෙපමණයි. මේ අතර මාධ්‍යවේදිනී නාමිනී විජේදාස සිය ට්විටර් ඉගෙනීමේ සඳහන් කර තිබුණේ වොක්ස්වගන් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය තහවුරු කළ බවයි. මේ තරම් රටේ ජනතාව අන්දන රටේ ජනතාව බොරුවෙන් මුලා කරන වෙස්ට් මිනිස්ටර් අගමැතිවරයෙක් මං ඉතින් තුන් ලෝකෙම ඉන්නතු ඇත. වොක්ස්වගන් කම්පැනිට අදාළවත් ගත්තොත් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් රටට බොරු කියලා තියෙනවා. බැඳුම් කර සිදුවීමේදී අගමැතිවරයා වංචනිකයෙක් ආරක්ෂා කරන්න කටයුතු කළා තිබෙනවා. ඒ වගේම